අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඖෂධ ඇතුළු හදිස්සි මානුෂ්‍ය ආධාර ඉල්ලන්න වෙයිද රට පුරා ඖෂධ හිඟයි අත්‍යවශ්‍ය බඩු මිල අහස උසට දෝෂාභියෝගයේ සහ විශ්වාස බංගේ ඉදිරියටත් ගෙන යන සජබේ මන්ත්‍රී කණ්ඩායම කිරියල්ල ළඟ ඇති බහුතරය ඉම්රාන් ඛාන්ට අගමැති පුටුව අහිමි වෙයි ප්‍රථමයෙන් දේශය පුවත් බල්ලුන්ට ඇසරෙන්නේ පමා වෙලා ඒ ජානමය ලක්ෂණයක් ඒ වගේමයි බල්ලුන් හොරා කන්නත් හරි දක්ෂයි හොර පෝස කියලා අපේ ජනවරදී ඇහෙන්නේ ඒ නිසයි ඇත්තටම අද අපේ රට මුහුණ දී තිබෙන අල්පදයට ප්‍රධාන හේතු දෙකක් දක්වන්න පුළුවන් එකක් බලලුන්ට ඇසරෙන්න පමා වීම දෙක පූස හොරා කෑම දැන්වත් මේ මව්බිම හරි පාරට ගමු පසුගිය බදාදා ආසියානු සංවර්ධන බැංකුව ආසියාවේ ආර්ථික වර්ධන වේගය අනපේක්ෂිත ලෙස වැඩි වී ඇති බව වාර්තා කළා. කොවිඩ් වසංගතය හමුවෙත් ආසියාවේ ආර්ථික වර්ධන අගය 5.2ක් වුණා. නමුත් අපේ රටේ ආර්ථික වර්ධන වේගය 2.4ක් වූ බවයි වාර්තා වුණේ. කොවිඩ් වසංගතයට සියලු පව් බැර කිරීම තමයි විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ පසුගිය දවස්වල දිගටම කළේ. දැන් යථාර්ථයේ සම්පූර්ණයෙන්ම එය නොවන බව පැහැදිලි. දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව සහ අග්නිදිග ආසියාව කොවිඩ් වලින් පසු මේ විදිහට නැගිටිද්දී අප පමණක් මේ අගාධයට වැටුනේ ඇයි? අංක 1 හොරකමට වංචාවට ගසා කෑමට පුරුදු දේශපාලනඥයින් සහ සමහර නිලධාරීන් තීරණ ගත්තෙම තමන්ගේ සාක්කුවලට වැටෙන කොමිස් කුට්ටි කල්පනා කරලා. හොඳම උදාහරණය ඩොලරයේ 203ට ගල් කිරීම සහ බැංකු පොලිය. මේ අවස්ථාවේ අපේ රටෙන් පිටරට බහණ්ඩ යවූ සුපිරි ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු ඩොලර් යලි ලංකාවට ගෙන ආවේ නැති බව තමයි වාර්තා වන්නේ. ඒ ඩොලර් සිංගප්පූරුව හෝ ඩුබායි වල තියාගෙන ඉන්නවා. දැන් අද ඩොලරේ කීයද රුපියල් 300 315 අතර දැන් ගෙනාවොත් උපරිම ලාභයක් ලැබෙනවානේ නමුත් දැනුත් මේ අය ඩොලර් රටට ගේන්නේ නැහැ ඒ අද රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසායි 203ට ඩොලරේ ගල් කරපු නිසා ඊළඟට මොකද වුනේ පිටරටවල වැඩ කරන අපේ ශ්‍රමිකින් සල්ලි එව්වේ නැහැ විදේශ ප්‍රේෂණයක් නැති වුණා 2021 දී ලැබුණේ ඩොලර් මිලියන 5491ක් පමණයි විදේශ ප්‍රේෂණ ලෙස මේ සියල්ලටම වඩා බලපෑවේ ආණ්ඩු ඇවිත් දින කිහිපයකින් තම හිතමිතුරු ව්‍යාපාරිකින්ට දුන් වැඩ් බදු සහනය මේ නිසා රජයට වාර්ෂිකව බිලියන 600ක් විතර අහිමි වුණා ඇත්තටම මේ මුදල් අහිමි වුණේ රජයට නෙවෙයි මේ රටේ ජනතාවට ජනතාවගේ ජීවිත නගා සිටවන්න තිබුණු මුදල් තමයි මේ වැඩ්බදු කප්පාදුවෙන් අහිමි වුණේ ඒ වැඩ්බදු ලාභය අද අදාළ අයගේ ජාත්‍යන්තර ගිණුම්වල සුරක්ෂිතව ඇති දැන් නව මහ බැංකු අධිපතිවරයාට නව වැඩ්බදු ක්‍රමයකට යන්න වෙලා මේ වෙලාවේ ඒ වැඩ්බද්දත් අන්තිමට සාමාන්‍ය ජනතාව පිටම රුපියලකින් හරි පතිත වේවි. හතරවෙනි කාරණේ තමයි අපේ ණය පොලිය සහ ආපසු ගෙවීම. අතේ සතේ නැති වෙලාවක ණය ගෙවනවද එක වේලක්වත් කාලා ජීවත් වෙනවද කියලා මුලින් හිතන්න තිබුණනි අපේ ජනවාරි වල මේ ණය වලින් කොටසක් වන ඩොලර් මිලියන 600ක් ගෙවලා දැම්මා. අපේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 6ක්. දල වශයෙන් මේ ණය ගැන අවබෝධයක් නැතිව අවසන් විසඳුම් කතා කිරීම නිෂ්ඵලයි. එසේම මේ අගාධයට හේතුවත් නිසි ලෙස නිසි වේලාවට ණය ගැටලුවට හරි අත තිබෙන්නේ නැතිකමයි. අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 6ක් කියලා අප සඳහන් කළානි. ඉන් 23%ක්ම අරගෙන තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ වැනි තැන්වලින්. අපේ රටේ ද්විපාර්ෂික ණය අරගෙන බලමු ජපානයෙන් 8.7යි ඉන්දියාවෙන් 2.4යි චීනයෙන් 2.7යි අප වැඩියෙන්ම ණය අරගෙන තියෙන්නේ එහෙනම් කොහෙන්ද අප වැඩියෙන්ම ණය අරගෙන තියෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ඒ ප්‍රමාණය 42%කටත් වැඩි ලේසි නැහැ මේ 42 කෙසේ හෝ ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි දැන් එයත් හිතන තරම් පහසු නැති වේවි මොකද ඇස් අරින්න ඕන වෙලාවේ නෙමෙයි ඇස් ඇරුනේ
ඇත්තටම මේ සමහර ණය අරගෙන කරපු සමහර ව්‍යාපෘතිත් හුදු සුදු වලින් එවැනි ව්‍යාපෘති පටන් ගත්තෙම කොමිස් කුට්ටි වලට හිටපු විගණකාධිපතිවරයෙක් එක්වරක් කිව්වා සමහර ජාත්‍යන්තර ණය අරගෙන තියෙනවා ගෙවන්නත් වෙලා තියෙනවා හැබැයි ඒ මුදල් වලින් කරපු දෙයක් කොහෙවත් හොයාගන්න නැහැ කියලා දැන් ඇත්තටම ගත්ත ණය ගෙවන්න ඕනේ ඒක ඇත්ත ඒ දෙවියනේ ණය ගෙවන්න හරි ජීවත් වෙලා ඉන්න එපාය ඒ නිසා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් වගේම හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් මුලින්ම වහසි බස් දෙඩුවේ අපි ණය ගෙවනවා අපිට ගෙවන්න පුළුවන් ඇති වෙන්න ඩොලර් තියනවා කියලානේ අපි කොහොම හරි ගෙවනවා කිව්වනේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කිව්වා රත්තරන් සංචිත විකුණපු වෙලාවේ ගෙදර දරුවන්ට කන්න නැති වෙනකොට අම්මලා කන කර උගස් තියලා හරි ඒක කරනවා කියලා මේ ප්‍රකාශයෙන්ම තේරෙනවානේ ගේම කොහොමද කියලා අම්මා කෙනෙකුට නම් කරන්න දෙයක් නැති වුනහම අතේ ඇති දෙයක් කන කර හරි මොනවා හරි විකුණන එක වෙන කතාවක් ඒත් රටක් කරන මිනිස්සු රටේ සංචිත විකුණන එක ඒ තරම් ලේසියට ලඝු කරන්න පුළුවන්ද ඇත්තටම එදා කරන්න තිබ්බේ IMF ගිහින් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න එක කොහොම හරි ණය ගෙවන එක කල් දාගන්න එක ඇත්තටම මේ රටේ ආර්ථික උගත්තු එහෙම කිව්වහම අජිත් නිවාඩ් කබ්‍රාල් සේම බැසිල් රාජපක්ෂත් මොකද කිව්වේ වාසුලා වගේ හනෙමිටි දේශපාලනඥයින් මොකද කිව්වේ IMF කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා යන්නේ නැහැ කියලා කිව්වා දැන් පෙරහැර ගිහින් අද මොකද කරන්න වෙලා තියෙන්නේ අලුත් මහ බැංකු අධිපතිතුමාට සේම මුදල් ලැබති අලි සබ්රි මහතාටත් අද IMF යන්න වෙලා දැන් 18 වෙනිදාට අපේ රටේ දූත පිරිස IMF යනවා අද IMF යනකොට රටේ ජනතාවත් මුළු රටත් පන අදිමින් ඉන්නවා පාර පුරා ඉන්ධන පෝලිම් ගෑස් දකින්නත් නැහැ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල අහස උසට ගිහින් ඇමති බන්දුලගේ සතස සහන මල්ලට ගුල්ලෝ ගහලා හාල් කිලව රුපියල් 200ක් පැනලා සියල්ලටම වඩා ඖෂධ නැහැ සමහර රෝගින්ගේ ජීවිත බේර ගන්න අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි අඩුම ගානේ ක්‍රෝටන් කොළ තඹලා හරි කෑව කියමුකෝ මොකද අපිට ක්‍රෝටන් කොළ මතක් වුණේ එහෙම කියපු අයත් හිටියනේ අඩුම ගහනේ කොහොම හරි බත් ටිකක් එළවලුක් එක්ක කන්න තිබුණ එකත් නැති කළානේ රසායනික සහ කෘෂි රසායනික අමන තහනමක් ගෙනල්ලා එදා මහින්දානන්ද ඇමතිත් කිව්වේ කොම්පෝස්ට් වලින් හොගාලා අස්වැන් වෙනවා කියලානේ දැන් අස්වැන්ෙන් 50%කටත් වඩා අඩු වුණ බව පිළිගන්න ඕනේනේ හාල් 200ට පණී කිව්වහම කිව්වේ අපි ලොකු මෝල් හිමියෝ ගාව දන ගහන්නේ නැහැ කියලා. අපි නම් දැක්කේ ඩඩ්ලිලා රතන්ලා ළඟ දන ගහනවා නෙමෙයි හතර ගාතෙන් වැටිච්ච මහ උන්දලව. දැන් එකක් කරන්න. ලෝකේ කොහෙන් හරි මේ ඇත්ත කියලා ඖෂධ සඳහාවත් මානුෂීය ආධාර ඉල්ලන්න. සුනාමි වෙලාවෙත් මේ රට ගොඩ ගියේ විදේශ රටවල සහය නිසායි. හැබැයි ඩොලර් වලින් නම් ආධාර ඉල්ලන්න එපා. මොකද ඒවත් ඔය කාගේ හරි ගිනුම් වල අන්තිමට ඖෂධ ලෙස තැම්පත් වේවි. හොඳම දේ තමයි පෙති කරල් එන්නත් වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ඒ ලෙසම මාස 3-4කටවත් ජාත්‍යන්තරයෙන් මානුෂීය ආධාර ලෙස ඉල්ලන්න. මොකද ඉතින් ඉන්දියාවේ තූත්තිකුඩියේ යාචකයෙකුත් ආධාර දෙන තරමට අපේ රටේ ගෞරවයේ බිඳුවට ඇදලා දාපු නිසා දැන් මොන රටෙන් මානුෂීය ආධාර ඉල්ලුවත් අමුතුවෙන් ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නැති බව කිව යුතුයි. ඒ නිසා වහාම අත්‍යවශ්‍ය ඖෂධ හිඟේවත් අවම කරගන්න මානුෂීය ආධාර කොහෙන් හෝ ඉල්ලන්න කියලා මේ සියලු දෙනාටම මතක් කරන්න කැමතියි. වත්මන් ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය සහ දෝෂාභියෝගය සටන දිනනතුරු ඉදිරියටත් රැගෙන යන බව සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම පවසනවා. සමගි ජනබලවේගය සමග බහුතර මන්ත්‍රීවරුන් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කෙරියල්ල මහතා පවසන්නේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සහ දෝෂාභියෝගය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් සඳහන් කළා. එමෙන්ම රටේ පවතින වත්මන් දේශපාලන අර්බුදය සහ ජන විරෝධතා පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාම පැවැත්වුවේ ඒකෙදී අපි ඉදිරි පාර්ලිමේන්තු කටයුතු
ගැනත් මේ රටේ අද පවතින තත්ත්වය ගැනත් මේ ජනතා විඝෝෂණ සම්බන්ධවත් ශ්වාස භංගයේ ඉදිරියට ගෙන යාම ගැනත් අපි සාකච්ඡා කළා 113ක් අවශ්‍යයි ඉතින් මම හිතනවා දැනට ආණ්ඩුවෙන් 40 ගානක් එළියට අවිලා තියෙනවා තව කට්ටායමක් ඇතුලේ ඉන්නවා ඒ සියලු දෙනා මේකට සහයෝගය දෙයි මේ ආණ්ඩුව පරාජය කරන්න තියෙන්නේ මේ 225න් බහුතරයගේ සහයෝගය අරන් තමයි ආණ්ඩුව පන්නන්න ඕනේ දැන් විවස්ථාදායක ඇතුලේ ඒ හින්දා දැන් 113 අරගෙන අපි මේ ආණ්ඩුව පරාජය කරන්න පාර්ලිමේන්තුවේ ඇතුලේ දැන් වැඩ කටයුතු කරගෙන යනවා राजपक्ष पालने राजपक्ष पालने වක්කරේ අපි කණ්ඩායමක් විදියට ඒ සියලු සාකච්ඡා අපි අතර ඉදරක් පවත්වන්නද තීන්දුව කරා අද පවත්වපු සාකච්ඡාවල සියල්ල හෙළි කළ නොහැකි ජනතාවට කැමති අපි කරනවා ඉස්සරහට ජනතාව මහ පොළොවේ ඉල්ලන දේක් තියෙනවනේ ඒ ඉල්ලන දේ අපි කරනවා ඒ ගැන අපි කතා කරමු ඉදිරියේදී දැන් මාදිසි වෙන්න එපා බලාගෙන ඉන්නෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා මසක් ඇතුළත ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා රට ආර්ථික වශයෙන් කඩා වැටීමට පසුකිය දශක 3 ඇතුළත මෙරට පාර්ලිමේන්තුවේ සිටි 225ම වගකීම් යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුකිය අවුරුදු ගාන 30ම මම පැහැදිලිවම ප්‍රකාශ කරා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා මේ ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා නමුත් කනකට ගණන් ගන්න නැතුව වියදම් කළා අද විනාශ මුඛයට පරිවර්තන වෙලා තියෙන්නේ පසුකිය දශක 2 3 තුල පාර්ලිමේන්තුවේ හිටපු 225 ඔක්කොම මේකට වක් කියන්න ඕනේ මහ බැංකුව බැඳුම් කර සිද්ධියේදී ඒ විදේශිකයෙක් මහ බැංකුවට ගෙනත් දාපු අගමැතිවරයා මේකට වක් කියන්න ඕනේ නැද්ද එතකොට හිටපු කෝටි ගාණක් වන්දි ගෙවලා විනාශ කරපු ඒවකට හිටපු මුදල් ඇමැතිවරයා වක් කියන්න ඕනේ නැද්ද ඒ නිසා මේ සියලුම දෙනා මේකට වගකී යුතුයි මං හිතන්නේ ලෝකයේ පාලකයන්ට නීතියෙන් හොරගම් කිරීම සඳහා බල කරන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව පාලකයන්ට බල කර සිටිනවා තොපි හොරගම් කරුවේ නැත්නම් එමේ ඊළඟ සැරේ එලවලා දානවා කියලා ඉතින් ඒ නිසා මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ සියලුම පුද්ගලයන්ට එක නීතියක් කියන කාරණේ ඒ නිසා ව්‍යවස්ථාදායකේ විධායකේ දෙකම රටේ සාමාන්‍ය නීතියේ යටත් කිරීම අත්‍යවශ්‍යයි දෙවනුව ඉහළ පැලැන්තියට එන්න තමයි දේශපාලකයන් राज्य විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රාජපක්ෂ පාලනයට තිත තැබීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද ආහාර උත්තමණය 130යි. ඒ කියන්නේ ආහාරවල බඩු මිල වර්ධනය වෙලා තියෙනවා 130කින්. අද සාමාන්‍ය උත්තමණය 120කට කිට්ටු කරලා තියෙන්නේ. ආදායම අඩු වෙලා රැකියා නැති වෙලා කර්මාන්ත ශාලා වැහිලා ගොවියගේ පෝරයිතිය නැති කරා. මේක ජනතාව ජීවත් කරවන්න ආපු රජයක් නෙමෙයි. ජනතාව මරණ මංචකේ කරාගෙන යන රජය. කවුරු තවනාප වෙන්න එපා. ජනාධිපති වරණේදී මහමැති වරණේදී බොහෝ දෙනෙකුට වැරදුනා. අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට. තිත්ත ඇත්ත කතා කරන්න ඕන. ජනතාවට වින කරපු ජනතාව විනාශ කරන මේ රාජපක්ෂ පරපුර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා. හැබැයි එහෙම ගෙදර යවලා අසීමිත බලතල තියෙන කිසිම නායකයෙකුට ඉඩක් තබන්න හොඳ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා අයින් කරනවා. දැන් දේශපාලන වේදිකාවෙන් අසුරු කතා.
ඔබ මෙරට රජතුමා බවට පත් කරන්න මෙරට මුල් පුරවැසියා බවට පත් කරගන්න මෙරට ජනතාව ඔබ විශ්වාස කරා නම් ඔබටත් තියෙනවා මෙරට විශ්වාසය රකින්න මෙරට සම්පූර්ණම ගිනිගත්තු දේශයක් බවට පත් නොකර මේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න කියන එක අපි ගෝඨාභය රාජපක්ෂට කියනවා තරුණයම් ඇවිදින් තිබෙන්නේ මේ 225ම දූෂිතයි කියලා. ඉතින් එහෙමනම් අපේ තිබෙන වත්කම් බැරකම් විජනාධිපතිතුමාට හරි බ්‍රයිබරි කමිෂන් එකට හරි දීලා සාධාරණ ලෙස මේ කට්ටිය මුදල් හම්බ කරලා තිබෙනවාද කියලා එහෙම කරන්න පුළුවන්. පසුගිය අවුරුදු 30ක් තුල හිටපු සෑම දේශපාලඥයෙක් ඒ වගේම ඔවුන් වටා හිටපු සියලු දෙනාගේ වත්කම් ටික පරිශීලනය කරලා මංකොල්ල කාපු ජනතාවගේ ඒ මුදල් ටික ගේන්න පදනම හදන්න ඕන නම් නීති පද්ධතිය හදන්න ඕන. අවුරුද්ද ළඟ එනවා දැන් මුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තමයි පදිංචිවෙන්න ඕන ජනතේ ජනතාවට අවුරුද්ද නේ උන්ට උදේ සල්ලි දිනවා උන් බොරුවට පොඩි ෂෝ එකක් දානවා පොඩි කලස් පාරක් දානවා ඉල්ලාස්සලා මේක පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන් වේද බලන්න එහෙම එකක් නෑ රටේ මිනිසුන්ට හොඳට වැඩිලා ඉන්නේ මෙරටේ අහිංසක මිනිහාගේ සල්ලි ටික හොරගම් කරපු ඒවා දීලා යන්න වෙනවා ඔබතුමාට මේවා දාලා යන්න පුළුවන් ඕන වෙලාවක හැබැයි මේ රටෙන් හොරගම් කරපු අහිංසක මිනිස්සුන්ගේ මේ රටේ සල්ලි විකුණපු පොදු දේපල මේවා ඔක්කොම අපේ රටේ ලාංකිකුන්ට බාර දීලා ඔබතුමාට ඕන වෙලාවක මේ රටෙන් යන්න පුළුවන් දැන් විදේශ පොතක් වෙතයි අවධානය පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 174ක් ලැබී තිබෙනවා. ඒ අනුව පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංගයකින් අගමැති අසුන අහිමි වූ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට ඉම්රාන් ඛාන් පත්වනවා. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පන්දුවෙන් වගේම පිටිහරබෙන්ද ලොව හෙල්ලූ පුත්කලෙක් ඉම්රාන් ඛාන් අගමැති පුටුවට පැමිණියේ 2018 වර්ෂයේ අගමැති උපසු ඉම්රාන් ඛාන් පොරොන්දු වූයේ රටේ දූෂණය වංචාව හොරකම නැති කරන බවයි ඔහු බලයට පැමිණෙන විටත් පාකිස්තානයේ බරපතල මූල්‍ය අර්බුදයක තමයි පැවතුනේ ඉම්රාන් ඛාන් බලයට පැමිණෙන විට නීතිය සමට සමාන කරන බවද පොරොන්දු වුණා ඉම්රාන් ඛාන් සාධනීය දේ සඳහා උත්සාහ කළ බව සත්‍යක් නමුත් ඉම්රාන් ඛාන්ට ආර්ථික යුද්ධය ජය ගන්න හැකි වුණේ නැහැ ඉම්රාන් ඛාන්ගේ රාජ්‍ය ගෙවුණු මාස කිහිපය තුළ බරපතල බිඳ වැටීමකට ලක් වුණා ඒ දරා ගන්න බැරි ආර්ථික උද්ධමනය නිසා ඒ නිසා ඉම්රාන් ඛාන්ට සිය පක්ෂයේ කිහිප දෙනෙක්ම අහිමි වුණා සාමාන්‍යයෙන් ආසියානු දේශපාලඥයින් ලේසෙන් ඉල්ලාස් වෙන්නේ නැහැ. ඉම්රාන් ඛානුත් කිව්වේ තම රජය වටන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි. කරුණු කාරණා කොහොම වුණත් අන්තිමට ඉම්රාන් ඛාන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාව එරට ජාතික සභාවෙහිවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම විශ්වාසභංග යෝජනාව ප්‍රථම වරට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක කියා සිටියේ විශ්වාසභංගයේ පාකිස්තාන ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඊන්පසු එය අවලංගු කරන ලෙසද ඉල්ලීම් කළා. ඒ අනුව විපක්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙරේදා දින නියෝග කළේ විශ්වාසභංග යෝජනාවලියට අදාළ ඡන්ද විමසුම වහා පවත්වන ලෙසටයි. ඒ විශ්වාසභංග යෝජනාව අවලංගු කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව පෙන්වා දෙමින් ඒ අනුව ඊයේ දින විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය තීක්කේ ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුද ඉම්රාන් ඛාන්ට විරෝධය පළ කරමින් විපක්ෂයට සහාය දැක්වුවා. ඔවුන් ප්‍රසිද්ධියම කියා සිටියේ තමන් අගමැතිට විරුද්ධව ඡන්දය ලබා දෙන බවයි. ඒ අනුව ඊයේ දින පැවැත් වූ විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්ද 174ක් ලැබුණා. පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ පළමු අවස්ථාව මේ ලෙසද ඉතිහාසගත වනු ඇති. එසේම නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමට එරට පාර්ලිමේන්තුව 11 වෙනිදා රැස්වීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.